එයා ගොඩක් බලාපොරොත්තුවෙන් හිටපු වෙනිවෑගට ක්‍රීම් එක හදන ක්‍රමය තමයි මම කියලා දෙන්න හදන්නේ. මොකද ගොඩක් අය මගෙන් මේ ගැන විශේෂයෙන්ම වීඩියෝ එකක් කරන්න කියලා ඉල්ලලා තිබුණා. මම මේ ක්‍රීම් එක හදන්න පිරිසිදු ක්‍රීම් ඩප්පියක් තමයි ගත්තේ. ඔයාට පුළුවන් හොඳ ක්‍රීම් ඩප්පියක් හොයාගන්න. මුලින්ම වෙනිවෑගට තම්බලා ගත්ත වතුර මේස හැඳි දෙකක ප්‍රමාණයක් මේකට එකතු කරගන්න. දැන් කෝමාරිකා ජෙල් මේස හැඳි තුනක විතර ප්‍රමාණයක් එකතු කරලා හොඳට මේක මිශ්‍ර කරගන්න. ඉක්මනට මිශ්‍ර වෙන්නේ නැහැ, ටික වෙලාවක් හොඳට එක දිගට මේක කූරු ගගා මිශ්‍ර කරගන්න ඕනේ. ක්‍රීම් එක හදලා ඉවර වුණාට පස්සේ මේක ඔයාට ඇප්ලයි කරන්නයි තියෙන්නේ. හරිම ලේසි. නයිට් ක්‍රීම් එකක් විදිහට පාවිච්චි කරනවා නම් ගොඩක්ම හොඳයි. ඔයාගේ සමය හොඳට ඇප්ලයි කරලා මේක ටිකක් මසාජ් කරන්න. එවෙලෙම මසාජ් කරනකොට මේක සමට හොඳට උරා ගන්නවා කියලා ඔයාලට බලාගන්න පුළුවන්. සමය තියෙන ග්ලෝවින් ගතිය වැඩි කරන්නත් ගොඩක්ම උදව් වෙනවා. ඒ වගේම තව දෙයක් තමයි සමය තියෙන අඳුරු ගතිය ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මොනතරම් දේවල් කරත් සමේ තියෙන අඳුරු ගතිය යවා ගන්න බැරි වුණා කියන එක. ඉතින් ඒකට හොඳම විසඳුමක් විදිහට මම මේ වෙනිවෑගට ක්‍රීම් එක දකිනවා. ඉතින් ඔයාට පුළුවන් ට්‍රයි කරන්න. පෞද්ගලිකව මම ගොඩක් ආස වෙන ක්‍රීම් එකක් තමයි මේක. මේට අමතරව කියන්න ඕනේ මේ ක්‍රීම් එක ඔයාගේ සමේ තියෙන කළු වෙලා තියෙන තැන් වලට විශේෂයෙන්ම පාවිච්චි කරන්න. අඳුරු තැන් ඔයාට ග්ලෝ කරගන්නත් ගොඩක්ම උදව් වෙනවා. ඒ වගේම කුරුලෑ ලප කැලල් කළු ලප තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ ක්‍රීම් එක හැමදාම එක දිගට දවස් 7ක් පාවිච්චි කරන්න. ගොඩක් හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. සාමාන්‍ය සමකට පාවිච්චි කරනවා නම් සාමාන්‍ය සමකට ලස්සන කහපාටක් ලබා ගන්න ඕන නම් දවසක් කර දවසක් වගේ මේ ක්‍රීම් එක පාවිච්චි කරන්න. ෆ්‍රිජ් එකේ තියාගෙන පාවිච්චි කරනවා නම් මාසයක කාලයක් තියාගෙන පාවිච්චි කරන්න පුළුවන්. අසාමාන්‍ය කාමර උෂ්ණත්වයේ එළිය තියලා පාවිච්චි කරනවා නම් ඔයාට පුළුවන් මේක සති දෙකක විතර කාලයක් තියාගෙන පාවිච්චි කරන්න. අලුතෙන් නැවතෙන් නැවත හදා ගන්න. මොකද පරණ වෙනකොට අපි මේ කිසිම දෙයකට කල් තබා ගැනීමේ ද්‍රව්‍ය දාන්නේ නැති නිසා මේ දේවල් නරක් වෙන්න පුස්සල්ලන්න බලනවා. ඒ නිසා ඒ ගැන ඔයා හොඳට බලලා ඉදිරියට අලුතෙන් හදා ගන්න.